හැමෝටම ආයුබෝවන්. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්තර් විද්‍යාවේ බර්නූලි නියමයේ සම්බන්ධ රචනා ප්‍රශ්නයක්. මම මේ ප්‍රශ්නේ PDF එක දාලා තියෙනවා link එක පහල description එකේ link එකෙන් ගිහිල්ලා PDF එක download කරගෙන පැය භාගයක් වගේ කාල සීමාවකදී ප්‍රශ්නෙට සම්පූර්ණ මුත් කර ලියන්න. ලියලි වෙලා මේ වීඩියෝ එක බලන්න. හරි, මේ වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනි, ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහල තියෙන රත්පාර subscribe button එක click කරලා channel එක subscribe කරන්න. ඒ වගේම මතකතුව බෙල් icon එකත් click කරලා තියාගන්න ඉදිරියේදී වැදගත් වෙයි. හරි, එහෙනම් අපි ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නේ කියනවා, හරස්කඩ වර්ගපරයේ A2 වන සිලින්ද්‍රාකාර බඳුනක් තිරස් පෘෂ්ඨය මත තබා ඇති ආකාරය එක රූපයේ දැක්කේ. බඳුනේ පතුලෙහි හරස්කඩ වර්ගපරයේ A2 වන සිදුරක් සාදා ඇත. බඳුනේ පතුලෙහි සිට සිම්පල් ටච් උසකට ජලය පුරවා ඇත. T සමානයි බිංදුවේදී ජලයේ සිදුර හරහා අනාකූලව පිටතර ප්‍රවාහය වේ. බඳුනේ ඇති ජල මට්ටම V2 ප්‍රවේගයෙන් සිරස්ස පහළටද, සිදුර හරහා ජලය තිරස්ස V1 ප්‍රවේගයෙන් දිතුව ප්‍රවාහය වේ. ජලයේ ඝනත්වය රෝ කියලා දිර තිනවා. හරි, එතකොට පළවෙනි කොටසේ අහනවා, පරිමා ගලායම සීඝ්‍රතාව ඇසුරින් V1 සඳහා ප්‍රකාශනයක් V2 A2 සහ A1 ඇසුරින් ලබා ගන්න කියලා. මෙහෙම තමයි බඳුනු තියෙන්නේ. ජල මට්ටමට උස දීලා තියෙනවා H කියලා. ඊට පස්සේ පතුලින් ජලය පිට වෙනවා V1 ප්‍රවේගයෙන්. හරස් කර වර්ගඵලයේ සිදුරේ දීලා තියෙනවා A1 කියලා. එතකොට මෙතන බඳුනේ හරස් කර වර්ගඵලයේ A2 කියලා දීලා තියෙනවා. ජල මට්ටම පහළට බහින ප්‍රවේගයේ V2 කියලා දීලා තියෙනවා. හරි, ජලයේ ඝනත්වය රෝ කියලා දීලා තියෙනවා. පළවෙනි කොටසේදී අහන්නේ මෙන්න මේ V1 සඳහා ප්‍රකාශනයක් A1 V2 සහ A2 අතරින් ගන්න කියලා. පරිමා ගැලීමේ සිග්‍රතාව සමාන කරලා. එතකොට අපි දන්නවා මේ සිදුරෙන් එළියට ජලය ගලා යන පරිමාවට සමාන පරිමාවක් මෙන්න මේ ජල මට්ටම පහළට යන්න ඕනි. හරි, එතකොට පරිමාව සමාන කරන්න පුළුවන්. එළියට පරිමා ගැලීමේ සිග්‍රතාව වෙන්නේ A1 V1 එක සමානයි ජල මට්ටම පහළ ගැලීමේ පරිමා සිග්‍රතාවේ. පහළ බැසීමේ පරිමා සිග්‍රතාව වෙන්නේ A2 V2. එතකොට V1 ට තමයි අපි අහන්නේ. V1 සමානයි A2 V2 බෙදීම A1. එතකොට පළවෙනි කොටසට උත්තරය එන්නේ මෙන්න මේක. දෙවෙනි කොටසදී අහනවා, රූපේ දක්වා ඇති x හා y ලක්ෂ සඳහා බර්නූලි ප්‍රමේයයේ දීමෙන් V1 සඳහා ප්‍රකාශනය V2 g සහ h අතරින් ලබා ගන්න, y ගෝලීය පීඩනය phi ලෙස සලකන්න. x හා y ට මෙන්න x ලක්ෂය, මෙන්න y ලක්ෂය. x හා y ට බර්නූලි දාන්න කියනවා. දාලා V1 සඳහා ප්‍රකාශනයක් V2 g සහ h අතරින් ලබා ගන්න කියලා. මම x හා y ට බර්නූලි දානවා. x ට බර්නූලි දැම්මොත් අපි දන්නවා බර්නූලි කියන්නේ පීඩනය දාන ඒක පරිමාවක විභව ශක්තිය දන්න ඒක පරිමාවක චාලක ශක්තිය කියන නියතයක් කියන එක. එතකොට x ලක්ෂයේ පීඩනය වෙන්නේ y ගෝලීය පීඩනය විතරයි. එකතු කරන ඒක පරිමාවක විභව ශක්තිය වෙන්නේ rho g h. දැන් ඒක පරිමාවක චාලක ශක්තිය වෙන්නේ ද්‍රවයේ පහළ බහින් ප්‍රවේගයේ V2 නිසා භාගයක් rho V2 වර්ග සමානයි කෙලින්ම මෙතන දාන්න පුළුවන් y ලක්ෂයට. y ලක්ෂයේ පීඩනය වෙන්නේ y ගෝලීය පීඩනය විතරයි. මොකද y ලක්ෂය කියන්නේ මෙන්න මේ මම සලකන්නේ y ගෝලීයට නිරාවරණය වෙන ලක්ෂයක්. හරි, එතකොට එතන ද්‍රවස්ථිතික පීඩනය බලපාන්නේ නැහැ. y ධන ඒක පරිමාව විභව ශක්තියක් නැහැ. එතන විභව ශුන්‍ය මට්ටම කියලා අපි මේ පහළම ලක්ෂය සලකන්නේ. ඒක පරිමාව විභව ශක්තිය බිඳුවයි. හරි, ඒක පරිමාව චාලක ශක්තිය වෙන්නේ භාගයක් rho v1 වර්ගය. හරි, එතකොට ෆයිට වයි කැපෙනවා. ඊට පස්සේ මම මේ හැම ප්‍රකාශනයක් දෙකෙන් ගුණ කරනවා. 2 rho gh ධන rho v2 වර්ගය සමානයි මෙතන rho v1 වර්ගය. හරි, එතකොට rho ට rho කැපෙනවා. ඊට පස්සේ මට v1 වර්ගය සමානයි 2 gh ධන v2 වර්ගය. v එකට ප්‍රකාශනයක් එනවා 2 gh ධන v2 වර්ගය කියන එකේ වර්ගමූලය. එතන මේක තමයි උත්තරේ ඉන්නේ. හරි, අවසාන උත්තරේ ඉන්නේ මේක. බලමු අපි ඊළඟ කොටස 3 වෙනි කොටස කියනවා, A2 හරස්කර වර්ගඵලයේ A1ට වඩා ඉතා විශාල නම්
එකෙහි අගේ වීසා එච්චතුරෙන් ලබා ගන්න. මේ ඒ දෙක ඉතා විශාලයිලු. ඒකට වඩා. එහෙනම් වී එක ලබා ගන්න ඕනි මෙන්න මේ වීසා එච්චතුරෙන්. වීසා එච්චතුරෙන් ලබා ගන්නවා කියන්නේ මෙන්න මෙතන වී දෙක වර්ගය කියන එක අයින් වෙන්න ඕන. හරි. ඒක නොසලකා හරින්න ඕනේ. එතකොට ඒකට අපි උත්තර ලියද්දි තුන්වෙනි එක මම මෙතන ලියන්නම්. අපි දන්නවා මේ පරිමාව ගැනීමේ සිද්ධාන්තය සමාන කරාම ඒක වී එක සමානයි ඒ දෙක වී දෙක. එතකොට මම වී දෙක සැලකුවොත් එහෙනම් වී දෙක සමානයි ඒක බෙදීම ඒ දෙක වාරයක් වී එක. එතකොට මේ ඒ එක කියනගේට වඩා ඒ දෙක කියනගේ ඉතා විශාලයිලු. ඒක වගේට වඩා ඒ දෙක ඉතා විශාලයි නම් මෙන්න ඒ එක බෙදීම ඒ දෙක කියනගේ ඉතා කුඩා වෙනවා. ඉතා කුඩාගේකින් වී එක වැඩි කරාම තමයි වී දෙකේ. එතකොට වී දෙක ආසන්න වශයෙන් බිංදුවයි කියලා සැලකන්න පුළුවන්. ඒ වී දෙක ආසන්න වශයෙන් බිංදුවයි කියලා සැලකුවම මෙතන මේ වී දෙක වර්ගයේ කියන එක ආසන්න වශයෙන් බිංදුවයි කියලා සැලකන්න පුළුවන්. එතකොට කෙලින්ම අපිට වී එක ලියන්න හැකියි. දෙකයි වී එකට වර්ගමූලයි. හරි. එතකොට තුන්වෙනි කොටසට එන්න උත්තරේ එන්නේ මෙන්න මේ විදිහට. හරි. හතරවෙනි කොටස නෙමෙයි බී කොටස බලමු. බී කොටසේ බී කොටසේ කියනවා හරස් කර වර්ගඵල විශාල වූ ටැංකියක S සමානයි මීටර් 10ක් උසකට ජලය පුරව ඇත. ටැංකිය පතුලේ සිට S සමානයි 5 මීටර් උසකින් හරස් කර වර්ගඵල A සමානයි 0.02 වූ සිදුරස් ආදා ඇත. සිදුරෙන් පිටවන ජලයේ ප්‍රවේගය V සන්න කියලා තියෙනවා. එක B එකේ එක. එතකොට අපි දන්නවා V සමානයි 2 G එච්චල වර්ගමූල. V සමානයි වර්ගමූල 2 G කියන්නේ 10යි. H කියන්නේ මෙතන මෙන්න මේ සම්පූර්ණ උස මීටර 10යි. ජලය පිට වෙන්නේ මීටර 5ක උසකින්. එතකොට පිට වෙන තැනට ඉහළින් තියෙන උස මීටර 5යි. හරි. එතකොට V සමානයි 10 mm ඍණ 1 කියලා එනවා. හරි. ඊට පස්සේ කියනවා ආරම්භක ජල ස්කන්ධයේ තිරස් බිමේ පතිත වන ස්ථානයට බඳුණු පෘෂ්ඨයේ ඇති තිරස් දුර x යන්න කියලා. හරි. මෙහෙමනේ. මෙහෙම ජලය පිට වෙනවා මෙන්න මේ x දුර තමයි අහන්නේ. පිටවන ප්‍රවේගය අපි තිරස් ප්‍රවේගය 10 කියලා හොයාගත්තා. හරි. මෙතෙන් උස දීලා තියෙනවා 5 මීටර් සම්පූර්ණ උස 10. හරි. ඊට පස්සේ අපි තිරස් ප්‍රවේගයන්ද තියෙන්නේ ජලාංශවල. තිරස් ප්‍රවේගයන් නෑ. මම මේ මේ තිරස් චලිතයට දානවා. S සමාන UT දන භාගයක් KT වර්ගය. දෙවෙනි කොටස. තිරස්ස පහළට S සමාන UT දන භාගයක් AT වර්ගය දැම්මම S එන්නේ මීටර් 5යි. U T කියන එක බිංදුවයි. මොකද ආරම්භක ස්ථිරස් ප්‍රවේගයේ බිංදුව නිසා ධන භාගයක් G T වර්ගය. එතකොට දෙකට 10 කැපිලා ගියාම 5යි. 5ට 5 කැපෙනවා 1යි. එතකොට කාලය T සමානයි තප්පර 1ක් කියලා එනවා. ඊට පස්සේ මං තිරස් චලිතයට දානවා S සමානයි UT දන භාගයක් AT වර්ග. S කියන්නේ මෙන්න මේ තිරස් දුර. X සමානයි UT කියන්නේ U කියන්නේ තිරස් ප්‍රවේගය 10යි. කාලය තප්පර 1යි. දන භාගයක් AT වර්ගය කියන එකම බිඳුව වෙනවා. මොකද තිරස් ප්‍රවේගය බැලුවොත් එහෙම තොරණයක් නැහැ. එතකොට X සමානයි මීටර් 10යි කියලා එනවා. එතකොට තිරස් දුර වෙන්නේ මීටර් 10යි. හරි. ඊට පස්සේ කියනවා 3 සිදුර තුරින් ජලයේ ප්‍රවාහය වන පරිමාව ශීඝ්‍රතාවය කොපමණද? තුන්වෙනි කොටස කියනවා පරිමාව ශීඝ්‍රතාවය. පරිමාව ශීඝ්‍රතාවය හරි ඩෙල්ටා V සමානයි AV. AV හරස් කර වර්ගඵල මෙතන තීර තැන 0.02 කියලා. ප්‍රවේගය අපි හොයාගත්ත 10යි කියලා. 10. ඊට පස්සේ වැඩි කරාම 0.2 ඝන මීටර
තප්පරයට හරි 0.2 ගණන්මීටර තප්පරයට කියලා තමයි එන්නේ හරි අපි ඊළඟ කොටස බලමු සී කොටස කියනවා විශාල හරස් කරස් සහිත සිලින්දරාකාර බඳුනක පෘෂ්ඨයේ ප්‍රතිවිරුද්ධ පැතිවල හරස් කරවරවල ඒ උස සරසම දෙදුරු දෙකක් සාදා ඇත නිදහස් ජල පෘෂ්ඨයේ සිට ඉහළ සහ පහළ සිදුරු වල ඇති සිරස් උස පිටුවෙනින් H1 සහ H2 වේ ජලයේ ඝනත්වය රෝල් සලකන්න බඳුන මත ඇති වන තිරස් බලයේ F1 කියලා කියනවා A රෝ G සහ H වලින් ලියා දක්වන්න කියලා හරි බලමු එතකොට මෙහෙම බඳුන තියෙනවා C කොටස හරි එතකොට මෙන්න මෙතනින් ජලයේ පිට වෙන ප්‍රවේගය දීලා තියෙනවා V2 කියලා හරස් කර වර්ගඵලයේ කොහොමත් A මෙතනත් හරස් කර වර්ගඵලයේ A මෙතනින් ප්‍රවේගය පිට වෙන ප්‍රවේගය V1 කියලා දීලා තියෙනවා මෙතෙන් උස H1 මෙතන උස H2 කියලා දීලා තියෙනවා හරි එතකොට අහන්නේ බඳුන් මත යෙදෙන තිරස් බලය මොකක්ද කියලා හරි එතකොට බඳුන් මත තිරස් බලයක් ඇති වෙන්නේ මෙහෙමයි දැන් මේ ජල ප්‍රවාහයේ පිට වෙන්න නම් ජල ප්‍රවාහය මත බලයක් ඇති වෙන්න ඕනේ හරි ජල ප්‍රවාහය මත ඇති වෙන බලයට සමාන බලයක් ඊට විරුද්ධව බඳුන් මත ක්‍රියාත්මක වෙනවා ඒ නිසා අපි මුලින්ම හොයා ගන්න ඕනේ ජල ප්‍රවාහ මත ඇති වෙන බලය මෙතන ජල ප්‍රවාහය මත ඇති වෙන බලය අපි හොයා ගන්නවා ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙන බඳුන් මත මෙතනත් හොයා ගන්නවා ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙන බඳුන් මත එතකොට ඒ බලයන් දෙකේ වෙනස තමයි සම්පෘත්ත බලය වෙන්නේ බඳුන් මත ඇති වෙන හරි එතකොට අපි ජල ප්‍රවාහය මත බලේ අපි හොයා ගන්න ඕනේ මෙහෙම හොයා ගත්තා හැටි අපි දන්නවා බලය සමානයි ගම්මිතාව වෙනස බෙදීම ගත වූ කාලේ හරි ගම්මිතාව වෙනස් වීම සීතල ඩෙල්ටා MV බෙදීම ඩෙල්ටා T හරි එතකොට මෙතන ගම්මිතාවය කියලා කියන්නේ හරි මෙතන ප්‍රවේගයේ V එක නියතයිනේ ප්‍රවේගයේ V නියතයි හරි V නියත නිසා ප්‍රවේගයේ වාරයක් ස්කන්ධය ගැලීමේ සීඝ්‍රතාවය හරි ඔහොම ලියන්න පුළුවන්. එතකොට ප්‍රවේගයේ වාරයක් මෙතන ස්කන්ධය කියලා කියන්නේ ඝනත්වය වැඩි කිරීම පරිමාව. හරි ඝනත්වය වැඩි කිරීම පරිමාව. එතකොට මම ඝනත්වය කියන මෙහෙම ඉවතර අරගෙන මෙතන පරිමාව ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා T. මේ කියන්නේ ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා T කියන්නේ පරිමාව ගැලීමේ සීඝ්‍රතාවය. අපි දන්නවා පරිමාව ගැලීමේ සීඝ්‍රතාවය කියන්නේ AV කියන්නේ AV නේ. එතකොට අපි මෙහෙම ලිව්වේ හැකි V රෝ වාරය ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා T කියන එකට කෙලින්ම ලිව්වේ හැකි AV කියලා. AV හරි. එතකොට මේක F සමානයි A රෝ V වර්ගය. A රෝ V වර්ගය හරි. ඊට පස්සේ දැන් අපි මෙතන V දන්නේ නැහැ නේ. V දන්න නිසා අපි ඉස්සලා V වලට ප්‍රකාශනයක් ගත්තානේ V සමානයි 2 t කියලා මූල කියලා. එතකොට v වර්ගය සමානයි 2 g h. එතකොට v වර්ගය කියන එකට මේ 2 g h ආදේශ කරනවා. එතකොට මට ලිව්වේ ඒක f සමානයි a rho 2 g h. f සමානයි 2 a rho g h. හරි. එතකොට ඇති වෙන සම්පූර්ණ බලය වෙන්නේ මම f කියලා ගත්තොත් ඒකත් f සමානයි වැඩිම බලයක් ඇති වෙන්නේ මෙන්න මේ h වැඩි එකටනේ. එතකොට h2 නිසා තමයි වැඩිම බලයක් ඇති වෙන්නේ. හරි. ඒක නිසා එතන මම ලිව්වේ හැකි 2 a rho hg2 අඩු කරනවා 2 a rho h1 f සමානයි 2 a rho g 2 ඍණ එච්චි හරි මේක තමයි අවසාන උත්තරේ වෙන්නේ a rho g සහ h අතරින් ලියන්න කියලා තියෙනවා ඒක උත්තරේ වෙන්නේ මෙන්න මේ ප්‍රකාශන හරි අපි බලමු ඊළඟ කොටසන් D කොටස කියනවා පහත රූපයේ දක්වා ඇත්තේ විශාල රස් කරස් සහිත බඳුනක් තුල A හා B වන ද්‍රව දෙකක් අන්තර්ගත වන ආකාරයේ බඳුනේ පතුලේ සිට සෙන්ටිමීටර 25 කේලින් කුඩා සිදුරක් පැති පුස්තේ විඳින ලද්දේ නම් සිදුරෙන් ද්‍රව විවර්තන වේගය ගන්නේ කරන්න. හරි. කෙලින්ම බර්නූල් ඉනීමේ දාන්න තියෙන්නේ. මෙහෙම ගත්තොත් එහෙම.
විසිපහයි සෙන්ටිමීටර් ඉහලින් කුඩා සිදුරක් ඉදෙනවා. එතකොට මෙතන B ද්‍රවයේ මෙතන A ද්‍රවයේ හරි. එතකොට A ද්‍රවයේ උස දීලා තියෙන 175 කියලා. එතකොට මෙතන 25ක් අයින් වුණාම මේ උස 150 සෙන්ටිමීටර් හරි. මේ උස කොහොමත් 50 සෙන්ටිමීටර්. එතකොට මේ ඝනත්වයේ දීලා තියෙනවා B එකේ ඝනත්වය 900යි ඒකේ ඝනත්වය 1200යි හරි. එතකොට මම සලකනවා මෙන්න මේ ද්‍රව පෘෂ්ඨයේ තියෙන ද්‍රව ලක්ෂය හරි. ද්‍රව දෙකේ සීමාවේ තියෙන ද්‍රවාංශය සලකනවා. ඒ ද්‍රවාංශ වලට මෙන්න මේ අනාකූල රේඛාව සලකලා බර්නුලි නියමයේ දානවා හරි. එතකොට මේ ලක්ෂයටයි මේ ලක්ෂයටයි බර්නුලි නියමයේ දානවා. මේ ලක්ෂයේ පීඩණය වෙන්නේ y ගෝලීය පීඩනය දන මෙන්න මේ ඉහළ ද්‍රව්‍යමං ඇති කරන ද්‍රවස්ථිතික පීඩන. එතකොට pi දන හරි. විතර මං උස h එක කියලා ගත්තොත් එහෙම මේ උස s h එක කියලා ගත්තොත් මේ උස s දෙක කියලා ගත්තොත් එහෙම හරි. පීඩනය වෙන්නේ h එක ඝනත්වය මං ගන්නවා මේ රෝ එක කියලා ගන්නම්. රෝ එක g ඕක තමයි පීඩනය වෙන්නේ හරි. මෙතන ද්‍රවංශයේ ප්‍රවේගයක් නැහැ නේ. ප්‍රවේගයේ ආරම්භයේ බිඳේ හරි. ඒක නිසා ඒක පරිමාව චාර්ජ් කරලා තිබින්දයි. පයි දන h එක දන h එක රෝ එක g සමානයි. තව මෙතෙන් දෙක තියෙන්න ඕනේ ඒක පරිමාව විභව ශක්තියක් රෝ g. તો ද්‍රවංශය ද්‍රවංශය සලකන්නේ මෙන්න මේ ද්‍රවයේනේ. එතකොට මේ ද්‍රවයේ ඝනත්වය මම ගත්තේ රෝ දෙක. රෝ දෙක g මේ උස h දෙක සමානයි. මෙතෙන්ද ගත්තොත් එහෙම පීඩනය phi ධන භාගයක් රෝ දෙක b වර්ගය හරි. b තමයි අපිට වන්න ඕනේ. එතකොට phi ට phi කැපෙනවා. h එක රෝ එක g ධන රෝ දෙක gh දෙක සමානයි භාගයක් රෝ දෙක b වර්ගය හරි. ඊට පස්සේ ඔක දෙකෙන් වැඩි වුණාම දෙකෙන් වැඩි කරනවා. දෙකයි h එක රෝ එක g ධන දෙකයි මෙතන s දෙක රෝ දෙක g කියලා ගන්නම්කෝ. s දෙක රෝ දෙක g බෙදීම මෙතන රෝ දෙක කියන එකේ වර්ගමූලයේ සමානයි කෙලින්ම වීට හරි. වීට රෝහම තමයි ප්‍රකාශනයේ ඉන්නේ. මේ ප්‍රකාශනයේට අගයන් ආදේශ කරන්න පුළුවන් මේ දීලා තියෙන අගයන් හරි. අගයන් ආදේශ කරාම අවසන් උත්තරේ ලබා ගන්න පුළුවන් හරි. එතකොට අගයන් ආදේශ කරාම අවසන් උත්තරේ විදිහට එනවා 6.124 ms ශ්‍රේණි එක කියලා හරි. 6.124 ms ශ්‍රේණි එක කියලා වීට හරි. අගයන් ආදේශ කරන එක ලේසි. එතකොට මෙතන h එකට අපි ආදේශ කරන්න ඕනේ සෙන්ටිමීටර් 50යි හරි. දෙකට ආදේශ කරන්න ඕනේ සෙන්ටිමීටර් 150යි. රෝ එක රෝ දෙක ගන්නවා. රෝ එක කියන්නේ 900යි. රෝ දෙක කියන්නේ 1200යි. g කියන්නේ 10යි. එහෙම ආදේශ කරාම මේ පිළිතුර ලබා ගන්න පුළුවන් හරි.